පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් මහා පරිමාණ මත්කුඩු වැටලීම් කෙතරම් සිදු කළත් සමාජය තුළ බහුල වශයෙන් මත්කුඩු තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ගංගාරාම විහාරස්ථානයේ පැවති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සමාජගත කිරීමේ වැඩසටහනකට එක් වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා. මද්රව්‍යවලට බැහැවි ඇති තරුණ ප්‍රජාව නැවත සමාජගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යෝන් පිබිදුම වැඩසටහන අද ආරම්භ වුණේ ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරක්ෂක ලේකම්වරයාගේ සහ වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ගංගාරාම විහාරස්ථානය සහ තවත් විහාරස්ථාන පහක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා මේ කොළඹ රටේ සහ අතදාසක දේශවල විහිසුණු අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිය ඉදා තදින් ක්‍රියාත්මක කරනවා මේ අපරාධ කල්ලි වලින් ඊළඟට මරුම් කණ්ඩ නියමිත ආයකේ නාමලෙකදී අපි ගාව තියෙනවා මරංගන පාපතරේ කියලා ඉස්සුවත් අපි ගාව තියෙනවා මිරිහාන පොලිසෙන් හෙරොයින් ග්‍රෑම් 9ක් ළඟ තියන් හිටපු මද්‍රව්‍ය කාර්යයේ ගිණුමක් පරීක්ෂා කරලා බලද්දී 104900 2008 දෙසැම්බර් මාසයේ ඉඳලා මේ කාලය දක්වා ඒ ගිණුමට මම නම් බැර වෙලා තියෙනවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මද්‍රව්‍ය වලින් බැර කරපු මුදල් ප්‍රමාණය මිලියන 120යි තාම සොයාගත්ත ගිණුම් දෙකක් පමණයි පෙරේද සවස් කාලේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ මද්‍රව්‍යට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයේ ප්‍රසිද්ධියේ මද්‍රව්‍ය වෙළඳාම් කරන ඌ සන්තකයේ තිබෙන රුපියල් 275000ක් මුදල් සොයා සුලා සහ තවත් මද්‍රව්‍ය ප්‍රමාණය සොයාගත්තා එදා දවසේ හවස කරපු මද්‍රව්‍ය වෙළඳාමේ ආදායම තමයි මේ 275000ක් මුදල් මද්‍රව්‍ය නාශක අංශය ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව කිලෝ 400 500 කොතරම් මද්‍රව්‍ය වැටලීම් කරත් මේ සමාජය තුල මද්‍රව්‍ය තාම සුලභව තියෙනවා